අද වෙසක් පුන් පොහෝ දිනය. එතින් අද ඒ සුවිශේෂී පොහොය දිනය නිමිති කොටගෙන සෙනෙහස විශේෂ වැඩසටහනක් ගෙනෙන්නට අපි හිතුවා. අපි කතා කරමු දරුවන් ගැන, දෙමාපියන් ගැන, දරුවන්ගේ සහ දෙමාපියන්ගේ ආදරය ගැන. මේ කොටස දෙක අතර ඇතිවෙනා වූ ගැටුම් निराकरणे करगत है कुहुमद मुनवगे कारना पिली बंदवद दिमावपियन तमांगे दरुवान गेन वैडी अवधाने आक्यूम करान टोने दरुओ दिमावपियन गेन कोई विदिर्द अवधाने यूम करान टोने अपी अद दवसे सेने हसीन खता करान टे हितवा आराधना कला आराधितीन देपलकत मा मुलीन महंदुन्वा देन्नां पूज्य देतलावे पियदासी स्वामीन महांसे अपे वैडसठान टे අද පැමිණියා බොහොම ගෞරවයෙන් ආදරයෙන් අපේ ස්වාමින් වහන්සේ පිළිගන්නවා අවසරය අපේ හාමුදුරනේ ඒ එක්කම සුපුරුදු විදිහටම අපිත් එක්ක අද දවසේත් එකතු වෙනවා සිත් පිළ මනෝ උපදේශන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශක ආචාර්ය සුරංග අමරකෝන් මහතා අයිබන් සුරංග ඔබට මම මුලින්ම අපේ සාකච්ඡාව ආරම්භ කරන්න කැමතියි අපේ හාමුදුරුවන්ගේ දෙමව්පියෝ ගැන අපි හැමදාම කතා කරනවා දරුවෝ ගැන අපි හැමදාම කතා කරනවා හොඳ සහ නරක දෙපැත්තම කතා කරනවා සමාජයේ විවිධ කතිකාවන් වලදී පරම්පරා ඝට්ටනය ගැන කතා කරනවා අපි කොතනින්ද මේ ආදරය දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ පටන් ගන්න ඕනේ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා අපේ ආචාර්ය සුරංග අමරකෝන් මහත්මාගෙන් ඒ වගේම වසන්ති මහත්මනිය බොහොම කතා කළ යුතු ගැඹුරු මාතෘකාව හැබැයි අපි මේ මාතෘකාව නිතර නිතර මාධ්‍ය සාකච්ඡා කරනවා. අපි ගත්තොත් විවරණයක් ත්‍රිපිටකය තුලින් බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරින් දේශනා කරනවා මේ පවුල පිළිබඳව පවුල් ඒකකය. අපි ඔකට ඉස්සරකෝ පවුල් කුඩුම්බිය කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සිංහලෝවාද සූත්‍රයේහි දේශනා කරනවා දෙමව්පියෝ දරුවන්ට අනුකම්පා කරන්න කියලා තියෙනවා. දැන් සාමාන්‍ය අපි අහලා තියෙන්නේ මේ දෙමව්පියෝ දරුවන්ට යුතුයකම් කරනවා කියලා. මේ වචනේ අදම හදාගන්න එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. අනුකම්පා කරන්න තමයි ඉස්සල්ලාම දේශනා කරන්නේ. මොකද මෙයා අමුත්තෙක්. දැන් අපි කියන අමුත්තන්ට අමුත්තෝ ගත්තාම අපි හිතනවා ගෙදරට එන කෙනා අමුත්තෙක් පිටරටකින් එන කෙනා අමුත්තෙක්. ඇත්තටම අමුත්තා කියන්නේ මේ ලෝකේ අම්මගේ මව් කුස පිළිසිඳගත් ජීවියෙක්ට. හැබැයි මේ එනකෙනා අපේ සිංහල භාෂාවේ ගැමි විවහාරයේ කියනවා මේ 6-4 නොදත් එකෙක්. එතන මේ 6-4 නොදත් දරුවෙක් ඉන්නේ මව් කුසේ. එහෙනම් 6 කිව්වේ දිව්‍ය ලෝක 4 කිව්වේ මේ අපාය ගැන දන්නේ නැහැ. එහෙනම් මේ මිනිස්සයා කියන සතා ටිකක් හරි අමුතුයි. ඒකයි කියන්නේ මේ 6-4 නොදත් කිරිසප්පේ කියලා. බුදුරජාණන් වහන්සේ සිංහලෝවාද සූත්‍රයේ දෙමව්පියන් වහන්සේලා දෙනම පෙන්නන දිශාව තමයි නැගෙනහිර දිශාව. එතකොට මේ නැගෙනහිරේ තියෙන විශේෂත්වය මොකද්ද? එහෙනම් ඉතින් අම්මයි තාත්තයි දාන්න තිබන්නේ බටහිරට. බැහැගෙන යනවා කියලා. එහෙම කරේ නැහැ. දෙමව්පියවොත් පෙන්න්නේ නැගෙනහිර දිශාව නම් මේ ලෝකෙට ආලෝකේ පතුරන්නේ කවුද? දෙමව්පියන් වහන්සේලා දෙනම. ඒ දෙන්නගෙන් මේ මානව සම්පත වැරදි විදිහට ලෝකෙට බිහි වුණොත් මහා දැවැන්ත ව්‍යසනයකට මුල පුරන්න සිද්ධ වෙනවා. අන්නේක නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මව් කුසට ආපු දරුවව කාරණා පහකින් බලා ගන්න ඕනි. පළවෙනි කාරණාව තමයි දරුව මව් කුසේ ඉඳලම පාපා නිවාරෙන්ති. එයාගේ ඔළුවට හැම වෙලෙම අම්මගේ චෛතසිකයන් හරහා දරුවට දෙන්න ඕන පණිවිඩය තමයි මව් කුසට පාපේ කියන්නේ බරපතල දෙයක් පුතේ කියන එක කියන්නේ. දැන් පුතේ කියන එක ගෑනු පිරිමි දෙගොල්ලටම පාවිච්චි කරන තනි වචනයක්. ඊළඟට පෙන්නනවා කල්යාණේ නිවේසෙන්ති. මේ තමයි හොඳ දේ. එහෙනම් ඉස්සල්ලාම මානව සම්පතට උගන්වන්න ඕන පළවෙනි අත්තිවාරම මොකක්ද? හොඳ නරක දෙක. ඒක නිසා මෙන්න මේ හොඳ නරක දෙක තමයි ඉස්සල්ලාම අපි දරුවෙකුට දායාද කරන්න ඕන දේ. ඒක අනුකම්පාව, ඒක යුතුයකම නෙවෙයි. ඒ නිසා අපි ඉදිරියට සාකච්ඡා කරමු ඉතුරු කාරණා ටික කොහොමද ජීවිතෙත් එක්ක බැඳෙන්නේ කියලා.
හොඳයි අපි හාමුදුරනේ බොහොම වැදගත් කාරණා කිහිපයකින් තමයි අද දවසේ මෙසේනේ හස ආරම්භ කළේ සුරංග දැන් මේ අපේ ස්වාමින් වහන්සේ කියූ කාරණාවත් එක්ක දැන් අපිට කතා කරන්න පුළුවන් වෙන වෙන වශයෙන් දරුවන් වෙනම කොටසක් විදිහටත් දෙමෝපියන් වෙනම කොටසක් විදිහටත් අපිට කතා කරන්නට පුළුවන් හැබැයි දැන් අපි කතා කරන මේ પરම්පරා ගැටුමක් ගැන වර්තමානයේ අපි ගත්තොත් එහෙම කියන්නේ අපි වගේ නෙමෙයි ඉස්සර වගේ නෙමෙයි ඕමමනේ කතා කරන්නේ දැන් මෙතනට එන්න මොකද්ද හේතු කාරණා වෙලා තියෙන්නේ මොකද අපේ ස්වාමින් වහන්සේගෙන් අපි පොඩ්ඩක් දැනගන්න ඕන අර අනුකම්පාව සහ යුතුයකම අතර තියෙන වෙනස අපිට දීර්ඝව කතා කරන්න පුළුවන් නමුත් මේ પરම්පරා ඝට්ටණය අතරෙදී මේ වර්තමානින දරුව ඇත්තටම හොඳ නැහැද එහෙම නැත්නම් ඔවුන්ගේ චර්යාව හරි නැද්ද මොකද්ද මේ වෙලා තියෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි අද වෙසක්පුර පසළොස්වක් පොහේ දවසේ අපි හැමෝටම වැදගත් වෙන හැමෝටම ඉතාමත්ම හොඳින් දැනෙන මාතෘකාවක් අපි කතා කරන්නේ ඒ තමයි අපේ දෙමව්පියෝ සහ අපේ දරුවෝ ගැන. ඉතින් මේ ප්‍රශ්නේ අපිට කොච්චර කතා කරත් අපිට දකින්න ලැබෙන ප්‍රධානම දේ තමයි සාමාන්‍යයෙන් සිදුවීම් ගත්තොත් එහෙම නැත්නම් පවුල් ගත්තොත් 90%ක් විතරම ඇතරම දැන් අපි දන්නවා පවුල කියලා කියන්නේ ඉතාමත්ම වටිනාම දේ අපිට ලෝකේ තියෙන. ඒතර මේ පවුල ඇතුලේ තියෙන ඉතාම සතුටින් ඉන්න පුළුවන් සම්බන්ධතාවයක් තමයි මේ දෙමව්පිය දුවදරු සම්බන්ධතාවය කියලා කියන්නේ. නමුත් දෙමව්පිය දුවදරු සම්බන්ධතාව 100ක් ගත්තොත් 90%ක් විතරම දෙපාර්ශවයේම යම්කිසි අපහසුතාවයකින් පීඩාවකින් ඉන්න බවක් අපිට නිරීක්ෂණය වෙනවා. ඒ වගේම 90%ක් ගත්තොත් අවමාසික එක් පාර්ශවයක්වත් ඒ කියන්නේ කො දෙමව්පියෝ නැත්තම් දරුවෝ මේ අනිත් පාර්ශවය නිසා ඒ කියන්නේ තමන්ගේ දරුවෝ නිසා හෝ තමන්ගේ දෙමව්පියන් නිසා යම්කිසි අපහසුතාවයකින් පීඩාවකින් ඉන්න බව පේනවා. ඒතර ඔබ අහසු ප්‍රශ්නේ තමයි මේ මේකට හේතුව මේ પરම්පරා ඝට්ටනේ. එහෙම නැත්තම් මේ මතවාදී වැති වෙන ගැටුමද කියන එක. ඉතින් ඇත්තටම මේ කාරණය මේ අද කාලේ හැදෙන එක හරිනේ කියන එක මට මතකයි මේ පොත් හොයාගන්න කලින් බැබිලෝනියාවේ පැපිරස් වල පවා ලියලා තියනවලු අද හැදෙනයුම් හරිනෑ කියලා. ඒ කියන්නේ ඒක ඒ තරම් පරණ කාලේ කතාවක්. ඒ වගේම 1960 ගණන් වල පත්තර අරන් බැලුවහම මේ ජාතික ලේකන ආරක්ෂකකේ තියෙනවා. ඒ කාලෙත් විවේචනය කරනවා අද සමාජයේ මෙහෙමයි පිළිහිලා කියලා. ඉතින් ඒ නිසා මේක ඒ අදහස නම් හැමදාම තිබුණ එකක්. නමුත් මම කියන්න උත්සාහ කරන්නේ ඇත්තටම අපිට සතුටක උල්පතක් විය හැකිව තිබී සම්බන්ධතාවයක්. මේ කියන්නේ උල්පතක් කියන්නේ සතුටේ උල්පත මෙතන තියෙන්නේ. දෙමව්පියස දුදරු අතර තියෙන සම්බන්ධතාවය. නමුත් ඒක මොකක් නිසාද අපිට මෙහෙම වුනේ? මෙතන මේක අපි ඉතාම දීර්ඝ වශයෙන් කතා කරන්න ඕන අපි ස්වාමීන් වහන්සේ ඉතාම හොඳ ප්‍රවේශයක් ලබා ගත්තා මේ ආචාර විද්‍යාත්මක මිනුම් දඬුවල සමහර විට අපේ තරුණ ප්‍රජාව අපේ තරුණ දරුවෝ දෙමව්පියන් වැරදියට තේරුම් ගන්න කාරණා කීපයක් තියෙනවා. ඒ කියන්නේ මේ යුතුකම් අයිතිවාසිකම් පිළිබඳ තියෙන මේ වැරදි විග්‍රහය මම හිතන්නේ මේකට බරපතල විදිහට බලපානවා. ඒ නිසා මම හිතන්නේ ඇත්තටම දෙමව්පිය දරු සම්බන්ධතාවය කියන්නේ අපිට සතුටින් මතක් කරන්න පුළුවන්. ඒක මතක් වුණාම සතුටක් දැනෙන දෙයක් වෙන්න ඕනේ. ඉතින් එහෙම නැතිවෙනවා නම් ඒ සඳහා බලපාන මානසික කාරණා සමාජීය කාරණා අපි ඉස්සරහට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. අපි හැමදෙරුනේ මේ අනුකම්පාව කියන එක ගත්තොත් දෙමව්පියන්ටත් දරුවන්ටත් දෙපැත්තටම බොරුම දෙයක් නේද මේ යුතුයකම් ඉෂ්ට කිරීම කියන වචනේ අපි බැහැර කළා අනුකම්පාව කියන වචනේ අපි ඉස්සරහට ගත්තහම අනුකම්පාව කියන එක අපිට අපි හිතමුකෝ යාචකෙක් දිහා අපි හිතනවා කකුලේ තුවාලයක් තියෙන යාචකෙක් දිහා බල්ලා අනේ අපොයි දෙයියනේ කියනවා මගේ හිත හරියට උණුුණා කියනවා හැබැයි යාචකයාගේ කකුලේ තුවාලේ සනීපෙලා දැක්කොත් ආපහු මේ අනේ අපෝයි කියනවද? එතන තමයි ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලාම අනුකම්පා කරේ ඔහුගේ තුවාලෙට. එතකොට ඊට එහා ගිය ඒක නෙවෙයි අනුකම්පාව. දැන් එතනත් මේ ඒ තියෙන අනුකම්පාවෙත් කෙලෙස් සහිතයි. ඒ කියන්නේ ඒක අපි කියන්නේ ඒකෝ රාග දෝෂ මොහ එක අනේ පව් කියන කතාව ඕනගෙනකොට එන්න පුළුවන්. නමුත් දහමට අනුව ගැඹුරුයි. එතකොට මේ අම්මයි දරුවයි අතර තියෙන සම්බන්ධතාවේ මේ ලෝකේ අසිරිමත්ම ක්‍රියාවලිය. මට වෙලාව ඕනි චුට්ටක් මොකද මම කැමති අම්මගේ වටිනාකම කවියකට වඩා අවබෝධයෙන් අම්ම දකින්නවා එතන තමයි මට යන්න අවශ්‍යතාවය තියෙන්නේ එතකොට නවීන විද්‍යාවේ උගන්වනවා මව ඍතුනියාම වීම ස්ත්‍රී පුරුෂ බීජ එකතු වීමෙන් කලලයක් හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ ඔයිට එහා ගිය දර්ශනයක් ඉදිරිපත් කරා බලන්න මේ දැන් ලෝකේ විද්‍යාවයි බුදු පියාණන් වහන්සේ පෙන්වන දේ බුදු පියාණන් වහන්සේ කියනවා මව ඍතු නියාමීම ස්ත්‍රී පුරුෂ බීජ එකතු වීම විඥානයේ ප්‍රතිසන්දිගත වීම පළවෙනි ශෛලා 40000 තුලත ඉස්සල්ලාම අපේ මනුස්ස කූඩුවේ අපේ අම්මගේ ගර්භාෂය ඇතුලේ හැදෙන පළවෙනි ඉන්ද්‍රිය හෘද වස්තුව එහෙනම් මේ ලෝකේ අම්මගේ ගර්භාෂය ඇස්සේ ඇතුලේ
මේ කිසිම කෙනෙකුට පේන්නේ නැතුව කිරීට කපාට දමෙනි ශිරා ඔක්කොම හට ගන්න. මේක මේ අපි කියන්නේ අපි කාගේ දරුවෝද කියලා හෙව්වොත් එහෙම සුරංග මහත්තයා අපි ඉක්මනින්ම කියන තාත්තගේ දරුවෝ කියලා. මං කියනවා අපි තාත්තගේ දරුවෝ නෙමෙයි අපි අම්මගේ දරුවෝ කියලා මම කියන්නේ. ඇයි මේ අම්මගේ ගර්භාෂය ඇතුලේ අම්මගේ පටවි ආපෝ තේජෝ වායෝලි මේ හැදේ හැදෙන්නේ. ඊට පස්සේ මෙයාට හැදෙනවා ඉන්ද්‍රියන්. ඊට ඉස්සෙල්ලා මෙයාගේ හැදෙනවා හිමිට ටික ටික මෙයාගේ කාටිලේජ් එක කියන්නේ ඇටකටු ටික. ඒ හැදෙන්නේ අම්මගේ කැල්සියම් ෆොස්ෆරස් කියන ලේවල තියෙන රසායනික ද්‍රව්‍ය වලින්. මට මේ ටිකක් උමනා වුණා මේක ගැඹුරකට ගිහිල්ලා ඉන්නේ ඉස්සරහට. එතකොට දැන් මේ අපේ ඇඟේ තියෙන්නේ කාගේ කැල්සියම් ෆොස්ෆරස්ද? අම්මගේ. ඊළඟට දරුවා ප්‍රසූත කරාට පස්සු අම්ම කිරි දෙනකොට ආයිත් අම්මගේ ලේ වලින් තමයි අරට කියන්නේ. හැබැයි බඩ ඇතුලේ ඉන්න කාලේ අම්මගේ ලේ වලේ රසායනික ද්‍රව්‍ය දෙක නැති වුණොත් ඇටකටු වල ඒක දිය කරලා ආපහු දරුවට යවනවා. එතකොට මේ 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 බලන්න මේ මානව විද්‍යාව කොච්චර ගැඹුරුද පුළුල්ද. අපි කවියක් කියලා මං කවියට බයිනව නෙමෙයි මම මේ දොස් කියනව නෙමෙයි. කවියක් කියලා හැංගීම් බරව අම්මා දිහා බලනවාද අම්මා දිහා අවබෝධයෙන් බලනවාද? මට අවශ්‍ය වෙන්නේ හැම කෙනෙක්ම තමන්ගේ අම්මා දිහා අවබෝධයෙන් දකින්න ඕනේ. එහෙනම් අර අයත් අතර නොදත් දරුවට අනුකම්පා කරනවා කියන්නේ ගැඹුරු විෂයක්. එයාට මානව සංහතිය පිළිබඳව තෙතමනේ. තවත් ජීවේක තියෙන වටිනාකම පෙන්වන්නේ අම්මා. තවත් ජීවේක වටිනාකමක් පෙන්වන්නේ අම්මා. ඇයි අපේ අම්මා මාව කොච්චර ආරක්ෂා කරනවද මව් කුසක් ඇතුලේ තියාගෙන. මේ සමස්ත මානව මේ ලෝකෙම තිරිසන් සත්තු පවා තමන්ගේ මව් කුස කොච්චර ලස්සනට රකින්නවද ආරක්ෂා කරනවද? හැබැයි ඒ කට්ටියට සෞඛ්‍ය නෑ. ඒ කට්ටියට ඉන්ෂුරන්ස් නෑ. ඒ කට්ටියට ඇම්බියුලන්ස් නෑ. ඒ කට්ටියට මේ ඒ මොකුත් නෑ. නමුත් තමාගේ වරිගයාගේ දේවල් හොඳට උගන්වනවා. ඒක නිසා මේ මානව සම්පත මම කියන අර තෙතමනී කියන තැනට මම මේ ඉන්නේ. ඒ දරුවා මව් කුසේ ඉඳලාම අම්මගෙන් ඉගෙන ගන්න ඕන දේ තමයි සියලු සත්‍යා කෙරේ අනුකම්පාව පතුරවන මානසිකත්වය අම්මා හරහා. ඒ කියන්නේ අම්මගේ හදවතයි දරුවගේ හදවතයි එකට වැඩ කරනකොට අම්මා උගන්වන දේ දරුවට මව් කුසට මේක කිදා බහිනවා. එහෙනම් මව් කුසෙන් කිදා බහැලා ඒ ළමයා සමාජගත කරොත් සුරංග මහත්තයා කොච්චර ලෝකේ ලස්සන වේද? හොඳයි අපි කතා කරමු තවත් මේ දූ දරු දෙමාපිය සෙනෙහස මේ බැඳීම ගැන විරාමයක් අරගෙන. හොඳයි විරාමෙන් පසුව යලිත් සෙනෙහස. සුරංග මම කැමතියි දැනගන්න දැන් අපේ ස්වාමින් වහන්සේ දිගටම මේ අපේ මේ දූ දරු සම්බන්ධතාවය දෙමාපියන් එක්ක තියෙන මේ සම්බන්ධතාවය ඉතාම ලස්සනට බුදුදහමත් ඇසුරින් බුදු දර්ශනය අනුව අපිට පැහැදිලි කරනවා. දැන් ඔය අතරෙදි අපි දකිනවා සමහර දරුවන් අපි දැන් දෙමාපියෝ කියනවා අපි කොච්චර හොඳට මේ දරුවන්ට සැලකුවත් අපි කොච්චර හොඳට මේ දරුවන්ව බලාගත්තත් ආදරය කළත් ඔවුන් සාමාන්‍යයෙන් අර අපි කියන දේ අහන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට ටිකක් එරෙහිව යනවා එකට එක කියනවා. දැන් මෙන්න මේ වගේ දේවල් ගැන නිතර සමාජයේ අපිට අහන්න දකින්න ලැබෙනවා. ඉතින් මේ නිසාම සිත්තවලටපත් වෙච්ච අපේ දෙමව්පියනුත් ඉන්නවා. ඉතින් එවැනි තත්වයන් අපිට මගහරවා ගන්න අපේ දරුවන් කොහොමද අපි යොමු කරගන්න ඕනේ වැඩිහිටියන් විදියට? ඇත්තටම අපි තේරුම් ගන්න ඕනේ වැදගත් දෙයක් තමයි අපේ දරුවන් වැඩෙනවා කියන එක. ඒ කියන්නේ දැන් අර අපේ ස්වාමීන් වහන්සේ ඉතාලම හොඳින් සඳහන් කරා පැහැදිලි කරා මව් කුසේ කොහොමද වැඩෙන්නේ කියලා. ඊට පස්සේ මව් කුසෙන් බිහි වුණාට පස්සේ දරුවා වැඩෙනවානේ. එතකොට විවිධ සංවර්ධන අවධීන් තියෙනවා. දැන් ඇත්තටම සංවර්ධන මනෝවිද්‍යාවේ කියන එකක් තමයි අපි මිය යනතුරුම අපි සංවර්ධනය වෙනවා. එතකොට මේ සංවර්ධනය වෙන අවධීන් වල අපි එකිනෙකාව දැනෙන විදිහ සමාජය තේරුම් ගන්න විදිහේ ගොඩක් වෙනස්කම් තියෙනවා. විශේෂයෙන් අපි දැන් දන්නවා මුල් ළමාවිය ගත්තොත් එහේ මුල් ළමාවිය තමයි මොළයේ 80% වර්ධනය වෙන්නේ. එතනින් පස්සේ ටික ටික වර්ධන නව යෞවන වියට එනවා. මෙන්න මේ නව යෞවන වියට එනකොට තමයි ඔබතුමිය කියපෝයි ප්‍රශ්නේ එන්නේ. කියන්නේ දැන් ටිකක් දරුවෝ කියන දේ අහන්නේ අපිට මුරණ්ඩුයි එහෙම කියලා දෙමාපියෝ ගොඩක් ඉදිරිය දව ගන්නවා. දෙමාපියන් තේරුම් ගන්න ඕන එකක් තමයි ඔහුගේ නව යෞවන වියේදී ඇතිවෙන මේ සංවර්ධනාත්මක කාර්යයක් තමයි ටිකක් දෙමාපියන්ගෙන් ඈත් වෙන සමාජයට ලං වෙන. කියනවා නැත්නම් තමන්ගේ
යාළුවන්ට එක්ක සමපදස්ත කණ්ඩායම් කියලා කියන පියර් ගෲප්ස් කියලා කියන මේ කණ්ඩායම් එක එකතු වෙන හදන එක. එතකොට ඒ අයත් එක්ක ටිකක් අදහස් ගැලපෙනවා වැඩි වගක් දැනෙනවා. ඒ කියන්නේ අර අම්මලාගේ තාත්තලාගේ අදහස් වලට වඩා අර අදහස් ටිකක්. ඉතින් ඇත්තට මේක සමාජානුයෝජන ක්‍රියාවලියේ කොටසක්. එහෙම නැත්නම් සමාජයට අනුව දරුවා හැඩගැහෙන්න යන විදිහ පියවරක් විතරයි. ඉතින් ඒ වගේ වෙලාවක අන්නේ අධියරේදී දෙමාපියන් ඉතාමත්ම ඉවසිලිවන්තව ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ. මොකද එතනදී තමයි අර දෙමාපියෝ සමහරලාවට දෙමාපියෝ දරුවාගෙන් ඈත් වෙන්න බලන්නේ. කියන්නේ දැන් කියන වෙන්න වගේ නෑ ඉස්සර වගේ මංග වැඩිය මොන හරි ප්‍රශ්නයක් ඇහුවත් වචනින් දෙකෙන් උත්තර දෙනවා. දැන් එයා වෙනම එයාගේ යාළුවා තමයි ලොකු වෙලා තියෙන්නේ කියලා අම්මලා හිතනවා. ඇත්තටම එහෙම හිතන්න හොඳ නෑ. ඒකෙදි අපි පුළුවන් තරම් ඒ වයසට ගැලපෙන විදිහට මොකද මේ කාලේ ටිකක් විප්ලවකාරී අදහස් එනවනේ. ඉතින් අම්මලාගේ සමහර දළු විවේචනය කරනවා, අසාධාරණ ටෙලිෆෝන් කතා කරනවා. ඒ වගේ අදහස් ටිකක් ගැන කාලේ. ඉතින් අර එහෙම කියනකොට අපි අයව ඈත් කරන්න හොඳ නෑ. සමහරවිට අපි විවේචනය කරනවා ඔය දැන් මේ ආශ්‍රය කරන අය නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ ආශ්‍රය කරන එක මම නවත්තනවා කියලා අපි එහෙම තහංචි දාන්න හදනවා. එහෙම නෙමෙයි. අපි ඈත් එක්ක ඉඳගෙන කතා කරන්න ඕනේ. කියන්නේ අදහස් එක්ක එකඟ වෙලා අපි ඒ කාලේ යන්න ඕනේ. ඒතකොට මම දකිනවා ඔබ අසු ප්‍රශ්න ඉතාම වැදගත්. මොකද ඔතනින් තමයි අපි අර දෙමාපියන්ගෙන් දරුවෝ ඈත් වෙන්න පටන් ගන්නෙ. ඒකම දෙමාපියොත් දැනුවත් තමයි ඈත් වෙන්න පටන් ගන්නෙ. මොකද සමහරට දෙමාපියෝ බලනවා දැන් අර පුංචි කාලේ තමන් ළඟ දෙවටිච්ච දරුවා දැන් ටික ටික අපෙන් ඈත් වෙනකොට අපි හදනවා කොහොම හරි රඳව ගන්න අපි ළඟ. රඳව ගන්න අපි කරන්නේ අර චූටි ළමයෙකුට ආදරය කරපු දෙය ළමයා වයින් බින්න හදනවා, ළමයා වඩා ගන්න හදනවා. ඒව හරියන්නේ නැහැ නව යෝවුන් වයස දරුවෙකුට. ඒ දරුවාට ඕනේ විශ්වාස කරන්න, යාව පිළිගන්න, යාව අගය කරන්න. ඒ කියන්නේ ඔයා කියන අදහස ඔව් හොඳ අදහසක්, අලුත් අදහසක් ඒක. අපි ඒ වුණාට සමාජය තුළ මෙහෙමයි කියලා සමාජයේ හිමින් ක්‍රමයෙන් එයාට කියලා දෙන්න ඕනේ. ඒක කියලා දෙන්න පුළුවන් වෙන්නේ දේශන පවත්තලවත් එයාට මේ බණ කියනවා වගේ කියලාවත් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් වතාවට කියනවනේ එහෙම කියලා නෙමෙයි. එයාගේ හැඟීම් තේරුම් අරගෙන ඒ වයසට ගැළපෙන විදිහට ප්‍රතිචාර දක්වන දෙමව්පියන් දැනුවත් නම් මම හිතනවා ගොඩාක් කලකට මේ පස්සේ හඳ ගන්න පුළුවන්. මට ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ ඇත්තටම අපි පුංචි දරුවන් එක ගොඩක් ආදරය කරන්න දන්නවා, ඕන එක වැඩ කරන්න දන්නවා. නමුත් තරුණ දරුවන් සමග කටයුතු කරද්දී දෙමාපියන්ට දැනුම මදි ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සර අපිට මේ දැනුම පාරම්පරික වාවනිස් අපේ ආච්චිලා සීලගෙන් එහෙම ඒක ආව. නමුත් අපි දැන් අර කුඩා පවුලක් ඇතුළේ හිරවීමත් එක්ක සමහරට මේක එනව අඩු ගතියක් තියෙනවා. ඒ නිසා අපිට සමහරට දැන් වෙනම පන්ති දාලා උගන්වන්නලා තියෙනවා සාර්ථක දෙමාපිය භාවය ගැන. පේරන්ටින් ස්කිල්ස් කියලා දැන් විවිධ පන්ති දාලා උගන්වන කොහොමද දරුවොත් එක්ක කටයුතු කරන්නේ සාර්ථකව කියලා. මෙන්න මෙතන ප්‍රශ්නයක් නිසා තමයි සමහර වෙලාවට අපි දරුවන්ගෙන් ඈත් වෙන නිසා දරුවෝ ඊට පස්සේ දරුවෝ කියන ගන්නවා අම්මලාට අපිව තේරෙන්නේ නැහැ, අම්මලාට නිකන් පරණ අදහස් තියෙන්නේ කී කී මේ අදහස් අතර ගැටුමෙන්නේ ඔතනදී. හැබැයි ඊට පස්සේ ඔක හරියනවා. දරුවෝ වැඩි හිටිය උනාට පස්සේ හරියනවා. නමුත් ඒ වෙනකොට අර කීපු විතර චිත්ත වේගීය බැඳීම සමහර දෙමව්පියන්ගෙන් ඈත් වෙලා. ඉතින් එතකොට ආය හැදෙන්න අහපව යන්න බැරි ගතිය ඇතුළේ ඒ විදිහට මිතුරු ජීවිත කාලෙත් ඔහොම ගෙනියනවා කියලා සමහරට අර යනවා. ඉතින් ඒ නිසා දෙමව්පියෝ තේරුම් ගන්න ඕනේ සමහර වෙලට තමන්ට විරුද්ධ අදහසක් දරුවාට තමන්ගේ මතයකට එකඟ නොවුනට ඉකින් අදහස් කරන්නේ නැහැ, දරුවන්ට ආදරේ නැහැ කියලා. අපි එහෙම ලේබල් කරනද මේ දරුවෝ දැන් මුරාණ්ඩුයි කියනොත නැහැ. මොකද උන්ටත් අදහසක් තියෙනවා, ඔවුන්ගේම අදහසක්. එතකොට ඒ අදහසත් අපි හරි ඒක එහෙම වෙන්න පුළුවන්, ඒ වුණත් පොතේ මෙහෙම හේකුත් තියෙනවා කියලා අපි අද කියන්න පුළුවන් වෙනවා. අර ඒක පිළි අරගෙන අපි ඒක ක්‍රමානුකූලව ප්‍රතික්ෂේප කරන්න. නැතුව ඔයා මේ ඔව්වා කියන්න එන්න එපා, අපේ ගෙදර මේ මෙහෙමයි අපි කිය කියලා පරණ දේවල් අපි කියලා අපි ආච්චිලා සීලත් අපි ඔහොම කතා කරන්නේ නැහැ. දැනගන්න ඕනේ වැඩි හිටියන්ට ගරු කරන්න, දෙමව්පියෝට ඔහොමද කතා කරන්නේ කී කී කියන්න යන හොඳ නැහැ. ඉතින් අපි අර එහෙම කිව්ව ගමන් ඔන්න එහෙනම් අම්මලාට කතා කරලා වැඩක් නැහැ කියලා මේ ප්‍රශ්නේ. ඒ නිසා මම හිතනවා මෙතනට ඔය ප්‍රශ්නේදී වැඩි වගකීමක් දෙමව්පියන්ට පැවරෙනවා කියලා මම හිතනවා. අපේ ස්වාමීන් වහන්සේ කියුවාගේ අර ඒ අනුකම්පාව වුණ අර පවින් වළක්වන්න දක්වන ඒ සහකම්පණය කියන එක දරුවන් කෙරෙහි දැක්වීම ඉතාම වැදගත් වෙනවා. මොකද එතනදී තමයි දරුවන්ට ඒ දක්වන ආදරේ දරුවන්ට දැනෙන්නේ. එහෙම නැතුව මම ඒ කියන්නේ යාව තේරුම් ගත්තා කියලා දැනුණොත් එහෙම ගොඩක් වෙලාවට දරුවෝ කියන දේ අහන්න නැත්නම් දෙමාපියන් එකඟතාවය ඇති කරගන්න හේතුවක් වෙනවා. අපේ හැමදෙරුණේ දැන් අපි පහු කරපු අපේ අවධිය ගැන අපි හිතුවොත් එහෙම අපි සමහර විට ඒ කෙලිදෙලෙන් ගත කරපු කාලය, දෙමව්පියෝ එක්ක ගත කරපු කාලය අපිට ටිකක් මේ වැඩි හිටියන්ට මේ වර්තමානයේ එක ටිකක් අමතක වෙලාද කියලා හිතනවා. දරුවෙක් ටිකක් එහා මෙහා වෙලා දඟලන්න ගත්තොත් එහෙම හැම වෙලාවෙම කියන්නේ කිසි වෙලාවක එකතනක ඉන්න බෑ මේ කඩිය වගේ. දැන් අපේ කාලේ ඔහොම නෙමෙයි. නමුත් අපි ඒ කාලේ පහු කරගෙන සමහර විට අපි ඒ කාලේ උටත් වැඩි දඟ ඇති. දැන් අපිට අපේ වැඩි හිටියන් විදියට අපිට අර අපේ ළමා කාලේ පොඩ්ඩක් අමතක වෙන ගතියක් නේද ඒ කාලේ අපි පහු කරලා ආවේ කියලා. ඔව් දැන් සුරංග මහත්තයා කුරුණෑගල වසන් දිනවනා මං කන්තලේ මම දියතලාවේ. මම මෙහෙම කිව්වොත් සුරංගස මං මහාන වෙලා ඉන්නවා කියලා තාම කිව්වොත් සමහර විශ්වාස කරන්නේ තියයි. ඒ කියන්නේ අපි හයිපර් ඇක්ටිව්. ඉතින් මේ තමයි මේ අපේ ලෝකේ අපි දැක්ක විදිහ. මේ ගෙදරින් හම්බෙන අවවාද අනුශාසනා අපේ මුළු ජීවිතේම හැඩගස්සනවා. වසලේ හදන්නේත් ගෙදර, බ්‍රාහ්මණේ හදන්නේත් ගෙදර. දැන් අපි ළමයා හදලා ඔක්කොම කරලා ඉවර වෙලා
ස්කෝලේ ගුරුවරයාට කියනවා සර් මූ තලලාරි ගහලාරි හදන්න. හැබැයි ගැව්වට යනවා මානෙන්කම්. හැබැයි ගෙදර හදන්නේ අර අද්දකීම්. දැන් වසන්තිනෝන අපේ සුරංග මහත්තයා මම අපේ ගෙදර කවදාකවත් අපේ අම්මගෙන් අපි ඉගෙනගෙන නැහැ වදක බහරියාවකගේ චර්යාවක්. මේ සුරංගසා හරි හොඳ තැනක් ඔපනං කරලා ගත්තා මගේ හදවතට ගොඩාක් අද්දකීම් ආවා. මම ඉදි හිරකරන හිට එතුමාට අවස්ථාව දීලා කතා කරන්න. මේ හිත පණිනවා දැන් කියන්න ඕනේ මේක කියලා. මොකද අපි ඇත්තටම කතා කරන්නේ අපේ අපි ගත්ත ඒ එක්ස්පීරියන්ස් එක. අපේ ගාව තියෙන. එතකොට අපේ අම්මා අපේ අක්කා උදේට ඇහැරපු විදිහක් තිබුණා. අපේ අම්මා බයිනවා මේ ඒ නැගිටන ගෑනු ළමයි දවල් වෙනකන් නිදා ගන්නකොට මූසලයි ගෙවල් වලට. එද දැන් ඉන්න අම්මට ඒක කියන්න බැරිද? මොකෝ කඩේ ගිහිල්ලාද? දරපල්ලාද? වතුර ඇදලාද? රෙදි සෝදලාද? උයලාද? දැන් ඔබතුමියට එහෙම නැහැ. සුරංග මහත්තයාට එහෙම නැහැ. මටත් එහෙම නැහැ. අපිට තිබුණ ජීවිතයක්. හැබැයි අපේ අම්මා මාව වසලේ කරේ නැහැ. අපේ තාත්තා මගේ තාත්තා හතර වසරට ඉගෙන ගත්ත මිනිස්සෙක්. හැබැයි අපි ඔක්කොම නැලෙව්වේ මගේ තාත්තා පිරිත් කියලා. එදිරි මගේ තාත්තා පිරිත් පොතම කටපාඩම්. මං දැන් අභියෝගයක් කරනවා ඔය PhD ඔක්කොම ලියපු අය ඕනම දොස්තර ඉංජිනේරු ඔක්කොම එන්න පිරිත් පොත පුළුවන්ද කියලා අහන්න. ඒකට ඉඩ බෑ. ඒකයි මේ වෙනස. ඒ කියන්නේ අර අපි දැන් සමහරක් කාලවලට නූතන තැන්වලදී අපිට ඔය උගන්වනවා මයින්ඩ්ෆුල්නස් වැඩසටහන් සතිමත් භාවය. එතකොට අපිට ඕක පුංචි කාලේ අපේ සතිමත් භාවය අපේ අම්මා මාව අධික්‍රියාකාරීත්වයක් හරි මූ එක තැනක තියාගන්න ඕනේ කියලා හිතනොත් අම්මා දෙනවා ලස්සනට හාල් ටිකක් අරගෙන පුතේ මේකේ වී ඇට ටික අහුලන්න. ඉස්සර මතක ඇති හැම ගෙදරකම තිබ්බා පොඩි ටින් කිරි පොඩි ටින් එක කඩලා. ඉතින් අපි ඕකෙන් හිමීට එකක් අරගෙන අනිකට දානවා. දැන් මේ බලන්නකෝ. දැන් ඒ දරුවාගේ මනස කොච්චර වැඩෙනවද කියලා. හරිම වැදගත් දේවල්. ඊළඟට අම්මා කියනවා මේ පුතේ බොංචි ටිකේ මේ නෝල් ටික අරලා දෙන්න ගානට කඩලා දෙන්න. ළමයා ක්‍රියාකාරකම් මොලේ මේ ඇඟිලි තුඩු ටිකයි පාවිච්චි කරනවා හැම වෙලෙම. අවධානය කියන එක ළමයා ගන්නවා. දැන් අපි ඔක්කොම ළමයි ටික දානවා පැත්තකට. පුතා යන්නේ ඉස්කෝලේ වැඩ කරන්න. පුතා ඔයා එන්න බා කුස්සියට මං උයන්න. දැන් ළමයි කොහොමද වසන්තිනෝන මේ සුරංග මහත්තයා අනාගතයකට මූණ දෙන්නේ? අපිට තියෙන ලොකුම අභියෝගයක්නේ. එතකොට මේ ළමයා පුරුදු පුහුණු වෙන්නේ නැතුව කෙලින්ම ගියොත් වදක බහරියාවක් වෙනවා මිසක කවදාකවත් එයා සකි බහරියාවක් වෙන්නේ නැහැ. ඊළඟ චෝර බහරියාව අපේ අම්මා කවදාකවත් තාත්තගෙන් හොරකම් කළා නැහැ. අරේ යන්න මෙහෙ යන්න මොකක්වත් නැහැ. තාත්තා ගෙනත් දෙන දේ අපේ අම්මා. මම හිතන්නේ අපේ අම්මා තමයි ගෙදර හිටපු මේ ලෝකෙම හිටපු හොඳම ඝනක අධිකාරිවරිය. හැමදේම කළමනාකරණය කරා. ඒක දැක්කේ මම. දැවකට පුංචි උදාහරණයක් තමයි මම මේ අපි වැරදිච්ච තැන් අපිට මතක ඇති ඉස්සර අර බාර් සබන් කැටයක් තිබුණා නේද? ඕක අර නූලකින් කපලා අපේ අම්මා ඉතින් අපිත් නාවන්න එක්කන් ගිහලා ඕක හොඳට උලලා ඉතුරු වෙන පොතු සබන් කැල්ලත් අර ගලේ තද කරලා ඒක උඩ රෙදි අපුල්ලනවා. දැන් මට අර පිරිමැස්ම ඉගැන්නුවේ කවුද? මගේ අම්මා. මට ඉතුරු කරන්න සකසුරුවම ඉගැන්නුවේ කවුද? මගේ අම්මා. ජීවිතේ යම් යම් අවස්ථාවල අපේ ගෙදර පිරිමි හතරක්. කොල්ලෝ හතර දෙනා වැරදි හතරක් කරොත් අපේ අම්මා තරම් බැනුම් අහලා නැහැ කවුරක්වත්. එහෙනම් පුබ්බාචරිය මෝලිකාචාර්යවරයා අම්මයි තාත්තයි ඒ දෙන්න දරුවා හරියට හැදුවා නම් කවදාකවත් සුරංග මහත්තයා අපි අර කතා කරපු තැන්වලට යන්නේ නැහැ. මං හිතන්නේ සුරංග දැන්නම් අර ගොඩක් වෙලාවට දෙමව්පිය බලාපොරොත්තු වෙන්නේ මේ කොටස පාසලෙන් කරයි කියලා නේද? ගුරුවරු කරයි කියලා. ඔව් ඒක තමයි. ගොඩක් වෙලාවට දෙමව්පිය කල්පනා කරනවා දැන් විශේෂයෙන්ම මේ ගුරුවරු මේ වගේ දේවල් ඒ කියන්නේ අවශ්‍ය ක්‍රියාකාරකම් හැම දෙයක්ම කරන්න කියලා. මං හිතන්නේ මේ දවස්වල අර කොවිඩ් තත්ත්වයත් එක්ක මේ වැඩ දැන් ගෙදරට එවලා තිනවා පව කරන්න. ඉතින් එතකොට තේරෙනවා ඒක තමයි. මං හිතන්නේ ලොකුම ප්‍රශ්නෙත් වෙලා තියෙන දෙමව්පියන්ට දරුවා ගෙදර සිටියෝ. ගෙදර සිටියෝ. මම කියන්නේ ඔය ඔක්කොම පිටරටින් එනවා සර්. ඔව්. අපේ ප්‍රාථමික අපේ ගැමි විහාරයේ තිබිච්ච ඒවා තමයි මේ අපි දැන් අලුතෙන් කියලා මේ උගන්වන්නේ.
අනිවාර්යෙන් කිසි දෙයක් මේක නෑ අනිවාර්යම හද දැන් ඒවා අපිට අධ්‍යාපනයේටම එකතු කරලා ඒ කියන්නේ අර ඒ කියන්නේ විධිමත් අධ්‍යාපනයේට අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කරේ අවිධිමත් අධ්‍යාපනය කියන්නේ අපි එකට කියන්නේ එහෙමනේ ඒ කියන්නේ අර අවිධිමත් අධ්‍යාපනය කියලා නමුත් ඒක තමයි ඇත්තටම හරියටම ගත්ත විදිය ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ කාරණේ කිව්වහම මට මතක් වුණේ දැන් අපි මේ ඔය පාසලෙන් ඕක බලාපොරොත්තු වෙනවා කිව්වහම දැන් හිතලා බලන්නකො පින්ලන්තේ වගේ අධ්‍යාපනයක් ගත්තොත් දැන් අහපෝ යන්නේ අපේ අර පැරණි තිබුණු විදියට මේ කියන්නේ දේශපාලමක් ආචාර්යවරයා ළඟ අර ගෝලියෝ ටික ඔක්කොම එක විශ්වයන් ඉගෙන ගත්ත තැනට තමයි දැන් අහපෝ යන්නේ ඒගොල්ලෝ පිළිගන්නේ එහෙම නැතු දැන් මේ විධිමත් විදියට මේ ශ්‍රේණිගත කළා විභාග කියලා පවත්වන ක්‍රමය දැන් ප්‍රතික්ෂේප වෙලා තින් ලෝකෙන්. ඒ කියන්නේ දැන් ඔවුන් පිළිඅරන් තියලා මේ ක්‍රමය හරියන්නේ නැහැ කියලා. නමුත් අපි තවමත් මේ පරිණි අධ්‍යාපන ක්‍රමය අල්ලගෙන ඒ හරහා හැම දෙයක්ම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ ස්වාමීන් වහන්සේ දහන් කරා වගේ දැන් අර ළමයින්ට අර අනිකුත් අර ජීවිතය දෙන්න. ඒ කියන්නේ ජීවිතය ඉගෙන ගන්න. අර දිවි පැවැත්ම සඳහා ඉගෙනීම කියන එක. දැන් අත්‍තරම අපි පෙර පාසල් ක්‍රමයක් අපේ සංස්කෘතියේ නැහැ. අපේ සම්ප්‍රදාය තුල නැහැ. අපේ තියෙන පෙර ආචාර්යවරු. පුබ්බාචාර්ය පෙර පාසල් නේ. මෙතන පුබ්බාචාර්ය වුණේ අපේ අම්මයි තාත්තයි. ඒතර ඒ දෙන්නට හොඳ හැකියාවක් තිබුණා දරුවන්ට මේ දේවල් පුහුණු කරන්න පුරුදු කරන්න. ඒ පුහුණු කිරීම දිවි පැවැත්ම සඳහා. ඉතින් මම ඇත්තටම දකින්නේ දැන් සමහරට අපිට චෝදනාවක් තියෙනවා නම් අද කාලේ දෙමව්පියන්ට ගරු කරන්නේ නැහැ දෙමව්පියන්ට සලකන්නේ නැහැ කියලා. ඒකට ඔන්න ඔය කාරණේත් යම් දායකත්වයක් තියෙනවා. මොකද මේ ಗುಣධර්ම කියන එකත් ආවේ ගෙදරින්. සමහරට දැන් අපි ඉස්කෝලේදී ගොඩක් කලාට විෂය කරුණු උගන්වන්නේ. අපි කතාවට කිව්වට මේ ಗುಣ යහපත්කම තියෙන්න ඕනේ කියලා. අපි ඒව ඇගීමට ලක් වෙන්නේ නැහැ පාසලක. බලන්න ලකුණු වැඩියෙන් ගත්ත ළමයා. දහම් පාසලේ පවා එහෙමනේ. දහම් පාසලේ පවා කරන්නේ වැඩිම මල් ගෙනාපු ළමයා, වැඩිම කවි වලින් දක්ෂ ළමයා. කවදාවත් හිතන්නේ නැහැ වඩාත් බෝසත් ගතිගුණ තියෙන ළමයා වඩාත් ಗುಣ යහපත් ළමයා දෙමව්පියන්ට සලකන ළමයා කියලා එහෙම තෝරන්න ක්‍රමයක් නැහැ. ඒතර මම මේක කියන්නේ එහෙම කරන්න ඕනේ කියන එක නෙමෙයි ඇගීමක් ලැබෙන්න ඕනේ දරුවෝ කියන කට්ටිය බලන්නේ සමාජයෙන් මොකද්ද අපිට පිළිගැනීම කියලා. ඉතින් ඒ දරුවා දෙමව්පියන්ට වැඳලා එනවා නම් දෙමව්පියන්ට ගරු කරනවා නම් අපි මේ කියන ಗುಣධර්ම ප්‍රගුණ කිරීමට මොකද්ද ලැබෙන දිරිගැන්වීම. එතකොට දහම් පාසලත් අර පාසලේම තව කොටසක් නම් එකම පිටපතක් නම් යන්නේ ඒක අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් මම හිතන්නේ අපි හිතන්න ඕනේ ಗುಣධර්ම අගය කරන සමාජයක් වෙන්න ඕනේ. අපි ಗುಣධර්ම ගැන කතා කරාට බෑ. ඒකට වටිනාකමක් ඇත්තටම දෙන්න ඕනේ. මගේ දරුවා හොඳ දෙයක් දැක්කහම මම ඒකට යට ඇගීමක් දෙන්න ඕනේ. ලකුණු ගත්තාම නෙමෙයි. එතකොට අපි ඒව ලකුණු ගන්න අගය කරලා අපි ಗುಣධර්ම නැහැ කියලා පස්සේ කතා කරනවා. ඉතින් එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. නං ඇගීමට ලක් වෙන ಗುಣධර්ම අපි දිනු කර ගන්න ඕනේ. හොඳයි අධ්‍යාපනික දැනුම සහ සමාජ දැනුම කියන්නේ මොකක්ද සමාජය අවබෝධ කර ගැනීම සහ පොතේ දැනුම කියන්නේ මොකක්ද මේ දෙක අතරේ තියෙන වෙනසක් ඒ වෙනස අපි හඳුනා ගන්නට ඕනේ අපි කතා කරමු තවත් බොහෝ කාරණා දෙමාපියන් සහ දූ දරුවන් අතර තිබෙනා වූ මේ සම්බන්ධියාව තුළ විරාමයක් අරගෙන හොඳයි විරාමෙන් පසුව යලිත් සෙනෙහස අපි හැමදෙරුවනේ මේ දරුවන්ට අවස්ථාවන් ලබා දීම කොච්චර දුරට මේ දරුවන්ගේ පෞරුෂ වර්ධනයට ඉවහල් වෙනවද මේක දෙමව්පියන් පොඩ්ඩක් තේරුම් අරගෙන කරන්නට ඕන දෙයක් නමුත් හුඟක් කාලවලට දැන් ඉන්න දරුවන්ට අර එපා කියන වචනේ වැඩිපුර කියනවනේ අපේ කාලේ වගේ නෙමෙයි අපේ කාලේ දෙමව්පියෝ අපිට එපා කියන වචනේ හරි කලාතුරකින් කිව්වේ හැබැයි දැන් ඉන්න දෙමව්පියෝ දරුවන්ට නිතර කියන්නේ එපා 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 කියනවා නමුත් දරුවන්ට අවස්ථාවන් ලබා දීම කොච්චර මේ දෙමව්පියන් දූ දරු සැබඳියාවට ඉවහල් වෙනවද ඔව් මට හරි ලස්සන තැනක් මතක් වෙනවා ත්‍රිපිටකේ දවසක් බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ගේ කුටියට වඩිනවා ඉතින් වැඩියාම රාහුල හාමුදුරන්ට දීපු ලස්සන අවවාදයක් මේ මේ මේක හරහා අපිට සුරංග මහත්තයා මං හිතනවා ගැඹුරු පැත්තකට යන්න පුළුවන් කියලා දැන් මේ අවවාදෙන්නේ නේද එපා කිව්වේ නෑ මේ බොහොම ලස්සන කතාවක් ඉතින් ඔය හැම කුටියකම තියෙනවනේ කකුල් දෙක හොදන්න වතුර ටික ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේක ශ්‍රීපාද පත්නේ හොඳට සේදුවා. ඉතින් රාහුල හාමුදුරුවෝ කියන්නේ අවුරුදු 7යි. මේ අවුරුදු 7ේ දරුවෙකුට සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙකුට තථාගතයන් වහන්සේ අවවාද කරපු හැටි. මේ අපි නම් කරපු ඒවා නෙමෙයි. ඒක කියන්නේ බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ කකුල් දෙක පාද පිරිසිදු කරාට පස්සේ අනා රාහුල. "ඔය වතුර කොච්චරක් තියෙනවද පුතේ?" "චුට්ටයි" කිව්වා. රාහුල දැන දැන බොරු කියන කෙනාගේ ජීවිතේ ඕන් ඕ වගේ පුතේ කිව්වා. දැන් මේ හිතාගෙන ඇති මේ බුදුහාමුදුරෝ දන්නේ නැහැ දරුවෝ හදන්න. බුදුහාමුදුරෝ දන්නේ නිවන ගැන. මොකද මේ අද මට අද ගොඩක් සතුටුයි වසන්තිනවනා මේ මගේ ගුරුවරයා. සුරංග මහත්තයා. මට මනෝවිද්‍යාව උගන්වපු ධම්රි ආයතනයේ මගේ ගුරුවරයෙක්. මේ ගුරුවරු අපිට ඉගැන්වුවා හොඳට. බලන්නකෝ නේද? ඉතින් මේ වෙලාවේ මම සීපත් කරන්න ඕනේ ගෞරවයෙන්. අද අපිට මේ මමත් උපදේශනයේ දෙන්නේ මම හිතන්නේ මම තමයි වැඩිම කියන්නේ හාමුදුරුවෝ අද අඩුයි උපදේශනයේ දෙනවා බුදුරජාණන් වහන්සේගේ උපදේශනය අපි පොඩ්ඩක් කියන් එතෙන්ට රාහුල හාමුදුරුවන්ට කියන පුතේ දැන දැන බොරු කියන්න එපා ඔයාගේ ජීවිතේ හිස් බඳුනක් බාගෙට පිරිච්ච එකක් ඒතර දැන් ඔය අම්මලා ගෙවල් වල කල්පනා කරලා බලන්නකෝ මේ වැඩසටහන යනකොට
මගේ දරුවගේ ජීවිතේ බාගෙට පිරිච්ච එකක්ද කියලා. ඊට පස්සේ කියනවා පුතේ ඔය වතුරට විසික් කරන්න. විසික් කරා. දැන් මොකෝ රාහුල. භාගතුනස වතුර නැහැ කිව්වා. පුතා දැනගන්න රාහුල දැනගන්න. දැන දැන බොරු කියන දරුවගේ ජීවිතේ හිස් බඳුනක් වැනියි කිව්වා. දැන් මේක මහා පුදුමාකාර මනෝවිද්‍යාවක්. ඊට පස්සේ කිව්වා පුතේ දැන් ඕක හරවන්න ඕක කන පිට ගහන්න ඕක කිව්වා. කන පිට පෙරලුවා. දැන් මොකෝ වතුර පුරවන්න පුළුවන්ද? බෑ ස්වාමීනි මේකට ආයි බෑ වතුර පුරවන්න. මේ බුදු පියාණන් වහන්සේ රාහුල හාමුදුරුවෝයි අතර යන ලස්සන දෙබසක්. මැවිලා පේන්න එපයි මේ වෙසක් දවසේ. නේද? උන්වහන්සේගේ අවවාදේ අර පුංචි දරුවට දෙනවා. ඊට පස්සේ ආන දැන් මොකද පුතේ? භාගතුන් වහන්සේ මේකට වතුර පුරවන්න බෑ. පුතේ දැනගන්න. දැන දැන වැර මේ බොරු කියනවා නම් එයාගේ ජීවිතේ මුණින් අතට හරවපු බඳුනක් වැනිය. දැන් මම එතනින්ම තමයි මේ ප්‍රවේශය ගන්නෙ. මට ඔක කියනකොට මතකුනේ හරි ලස්සනයි මේ කතාව. එතකොට මේ දරුවන්ට කතා කරන්න දෙන්නේ නැහැ. සුරංග මහත්තයා ලස්සන දෙයක් කිව්වා ළමයිගේ වයස් ගැන. අර අපි කියනවා ඒකට ඔය ක්‍රිටිකල් තින්කින් නේද? ඒ කියන්නේ විවේචනාත්මකව ළමයා කතා කරන්න ගන්නවා ඒ ළමයාගේ අවුරුදු 13 න් පස්සේ. එතකොට මේ දෙමව්පියෝ හිතන්නේ මේ ළමයා කට ගහගෙන එනවායි කියලා. එතකොට තමයි එයාගේ තර්කානුකූල මනස ගොඩනැගෙන විදිහ. දැන් අපි උපදේශනය කරනවානේ. උපදේශනය කරනකොට මං ආනවා මොකද පුතේ? අපි පොඩි වචනයක් දැම්මම එයා කියෝගෙන 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 යනවා. එතකොට අපිට පේනවා මේ දරුවගේ දොරවල් කොහෙද අපි විවර කරන්න ඕනි. මෙයා ලෝයි කෙනෙක් වෙයිද? මෙයා ඩොක්ටර් කෙනෙක් වෙයිද? මෙයා දක්ෂ කතික කතිකෙක් වෙයිද? අර මතක ඇති මේ රාහුල අර තොටගමුවේ රාහුල හඳුර මට මතක ඇටියද? මාළු බානෝ නේද? ඇහුවා මේ තෝ කොයි වලේ යන්නද හැදුවේ කියලා ඇහුවා. මේ වලේ බැරි නම් මං උඩ වලේ හරි යනවා කිව්වා. අදටත් ලෝක ප්‍රසිද්ධයි නේ. බලන්න පුංචි දෙබසක්. ඒක නිසා ඔබේ දරුවව තේරුම් ගන්න දරුවට අවස්ථාව දෙන්න. දරුවා විවේචනය කරපු ආවේ. දරුවා බැනපු ආවේ. ඇයි ඒ? ඒ දරුවගේ හැඟීම් ප්‍රකාශ කිරීමේ අයිතියක් දරුවන්ට තියෙනවා. අපි නැතුව නෙමෙයි. දැන් අපි අම්මත් එක්ක ඉස්සර කොච්චර බැනගෙන නැද්ද? කියවනවනේ කටක ගහ කියවනවා 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 ඔයාලා ඔහොම නෙමෙයි නේද? දැන් සමහර දුවරු කියනවා ඔය අම්මා වගේ මන්නම් දුක් විඳින්නේ නැහැ ඔය දරුවෝ හදනකොට. ඔහොම කියනවා. හැබැයි එයා කවදා හරි දවසක අම්ම කෙනෙක් වෙන්න ගත්ත දවසට තමයි එයා දන්නේ මව් පදවියේ ගැඹුර ගැන. ඒ කියන්නේ යාට අත්දැකීමක් තුලින් තමයි ඔහු එතනට යන්නේ. ඒක නිසා අර පුබ්බාචරිය පූර්ව ආචාරෝ බ්‍රහ්මාති මාතා පිතරෝ එතන කඩන්න බෑ අපි මේ ලෝකේ කාටවත්. ඇයි? සිංහලෝවාද සූත්‍රයේ තව එකක් කරන්න තියෙනවානේ. මොකක්ද? මේ සික් මේ දරුවට උගන්වන්න. මොනවද උගන්වන්න ඕනේ? දරුවට මේ අයනු ආයනු ඉංග්‍රීසි ඒව උගන්වන්න ඕනේ නැහැ කවුරක්වත්. ඒව උගන්වන්න ඕනේ අවුරුදු 6න් පස්සේ. දැන් මේක එහෙම නෙවෙයිනේ වසන්තිනෝඩ මේ මොන්ටිසෝරි යන කාලේ ඉඳලා හෝම්වර්ක් දෙනවලු. මට හිතාගන්න බෑ අපි නම් ඕව කරේ නැහැ. අපිට මුල් ගුරුවරයා උනේ අම්මා. ඉස්සර අපි ඉස්කෝලේ ගිහිල්ලා එනවා. සෙරප්පුවේ පැත්තක් ගෙවිලා. සපත්තුවේ පැත්තක් ගෙවිලා. අම්මා බලාගෙන ඉන්නවා. පුතා අඳින්නකෝ ඉරක් කෙලි. ඇන්දා. දැන් ওই ඉරදී ඉර කෙලින් කකුල තියාගෙන යන්න. දැන් මේ බලන්න අපේ අම්මා කොච්චර මනෝවෛද්‍යවරියක්ද කියලා. අදට මම බකල් ගහන්න නැතුව මහපාරේ යන්නේ. එදා අපේ අම්මා මාව ඉරක කෙලින් මැන්දුවා. මේ යන්න කිව්වා. අද ඕකේ ඇමරිකාවෙන් ඇවිල්ලා තියෙනවා මේක අලුත් ක්‍රමයක්. දරුවා කෙලින් යන්නේ නැත්තම් ඉරක් ඇඳලා දෙන්නලු. අන්න මගේ අම්මා මට උගන්වපු විදිය. මම මේ ගෙදරින් ගත්ත ලොකු දේවල්. හැබැයි සමහර අය කියයි ඔවා පරණේවා. අපි බලමු මේවා පරණද අලුත්ද කියලා. සුරංග දැන් මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ කියන කාරණාවදී දැන් දැනුම පොතපතින් ලැබීම සහ සමාජයෙන් ලැබෙන දැනුම මේක කොටස් දෙකක්. දැන් අපි සමහර වෙලාවට මේ හොඳ විභාග පාස් කරලා ඉන්නවා. සමාජයේ ඉහළ තනතුරු තානාන්තර වලට ගිහිල්ලා ඉන්නවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ජීවිතේ වුණත් අපිට හොඳට යාන වාහන තියාගෙන, ගෙවල් දොරවල් හදාගෙන බොහොම සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. හැබැයි ඒ අය දන්නේ අර විභාග පාස් කරලා ඉහළට යාමේ ඒ දැනුම පමණයි. හැබැයි ඔවුන් දන්නේ නැහැ සමාජය එක්ක ගනුදෙනු කරන්න. දැන් මෙතන වරද කාගේද?
ඇතරම දැන් අපි දිකටම කියාගෙනවෙත් අපේ ස්වාමීන් වහන්සේ දේශනා කළේත් අර පවුලෙන් ලැබෙන්න ඕනේ ආభాෂය. ඒ කියන්නේ පවුලෙන් තමයි අර විශේෂයෙන්ම හැංගීම් පැත්ත. අපි මේකට කියනවා චිත්තවේගීය බුද්ධිය කියලා. ඇතරම ওই ප්‍රශ්නේ මෑත කාලීනව කියන්නේ මීට අවුරුදු 10කට 15කට කලින් හොයාගත්තනේ ලොකු ප්‍රශ්නයක් කියලා. මනෝවිද්‍යාචාර්ය බටහිර ලෝකෙද අපි ඊට කලින් එක දැනගෙන හිටියට විශේෂයෙන්ම දැන් ඔය හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ් වගේ කේම්බ්‍රිජ් වගේ විශ්වවිද්‍යාල වලින් බිහි වෙන විශේෂ ඉංජිනේරු වෛද්‍යරු වගේ කට්ටිය ගිහාම වැඩ කරගෙන යන්න බෑ එයාලට. ඒ කියන්නේ තාක්ෂණික දැනුම තියෙන ඒගොල්ලන්ට. ඒ කියන්නේ හાર્ඩ් ස්කිල්ස් තියෙන හැබැයි සොෆ්ට් ස්කිල්ස් නෑ. ඊට පස්සේ උන් තියුවා මේ මොනවද සොෆ්ට් ස්කිල්ස් කියන්නේ? තව කෙනෙක් එක අනිත් කෙනාගේ හැඟීම් තේරුම් ගන්නේ කොහොමද? යාට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? යාත් එක කතා බහ කරන්නේ කොහොමද? කෙනෙක් හිතර දෙන්න තියෙන යම් පිළිතුරක් ලබා දෙන්නේ කොහොමද? මේ වගේ ಗುಣධර්ම ඇතම අපි කතා කරන්නේ මේවා. මේ වගේ ලොකු අඩුවක් තියෙන බව උන් තේරුම් ගත්තා. ඊට පස්සේ තමයි විද්‍යාඥයෙක් මේ ඔය IQ එක උනාට වැඩක් නෑ. ඒ කියන්නේ IQ ඉහළ බුද්ධි මට්ටමක් තියෙන වැඩක් නෑ. මේ EQ එක නැත්තම් emotional quotient කියලා අපි කියන චිත්තවේගීය බුද්ධිය කියන එකත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ආවේග හඳුනා ගන්න, තමන්ගේ හැඟීම් හඳුනා ගන්න, ඊට නිසි ප්‍රතිචාර දක්වන්න. මේවා ඇත්තටම බුදුදහම ඉතාම හොඳින් සාකච්ඡා කරන කාරණා. නමුත් ඔවුන් පසු කාලීනව හොයා ගන්නවා මේකත් අවශ්‍යයි කියලා. ඒ වගේම SQ කියලාත් එකක් පසු කාලීනව කියලා. කියන්නේ සමාජ කුසලතා. ඒ කියන්නේ එතකොට තමන්ගේ චිත්තවේගීය බුද්ධිය, ඒ වගේම සමාජ බුද්ධිය. ඒ කියන්නේ සමාජයත් එක්ක ගනුදෙනු කරන විදිය, සමාජයත් එක්ක වැඩ කරන විදිය මේවා හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේක ඇත්තටම ලැබෙන්නේ gederin. ඒ gederin ලැබෙනකොට දෙමෝපියන්ට අර මංක වගේ සුවිශේෂ කාර්යභාරයක් තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කරාම රාහුල් හාමුදුරන්ට බුදුහාමුදුරෝ එපා කිව්වේ නැහැ කියලා මට මතක් වුණේ. දැන් සිංගාලෝවාද සූත්‍රය ගත්තොත් එහෙම ඒකෙදි පවා සිංගාලට බුදුහාමුදුර කිව්වේ නැහැ මොනවාද කරන විකාර වැඩ මේ ඔහොම මේ නේද හඳුනේ. ඒ කියන්නේ ඔය මේ මොනවාද ඔය සදිසා නමස්කාරය පිසු විකාර කරන්න එපා කියලා එහෙම කිව්වේ නැහැ. ඔහොම එකක් ඇති. හැබැයි ආර්ය සාසනේ නම් මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා බුදුහාමුදුර හරි ලස්සනට ඒක හැරෙව්වා. මම හිතන්නේ අපේ පැරණන් තුල අපේ අම්මලා තාත්තලා තුල ඒක ලස්සනට තිබුණා. ඒ කියන්නේ අර දරුවාව නිකන් ප්‍රතික්ෂේප කරන්න නැතුව, ඔහුගේ අභිමානයට හානියක් කරන්න නැතුව. මොකද ඔවුන්ගේ අභිමානයට හානියක් කරලා ඔහු විවේචනය කළා, ඔහු නැති කරලා දැම්මොත් එයා ඉගෙන ගන්නවා සමාජය තව කෙනෙකුට ඒ විදිහට කරන්න. ඉතින් ඒ නිසා එහෙම කරේ නැහැ අම්මලා තාත්තලා. ඒක අභිමානයට හානියක් කරේ නැහැ. විශේෂයෙන්ම ඒ අභිමානය රැකගෙන තමයි කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි දැන් ඔබ ඇහුවා මට හිතුනේ දැන් මේ පොතපතේ අධ්‍යාපනය ලබන මේ දැනුම ලබන කට්ටිය ගේ ලොකු අඩුවක් ඇත්තටම තියෙනවා. මොකද්ද දැන් ඔය අපි දැන් කතා කරන දෙමාපියන්ට සලකන්නේ කියලා. එතකොට ඒක ආවේ කොහොමද කියලා මම නිකන් කල්පනා කරා මේ වැඩසටහන අතරතුර. එතකොට මතක් වුණ එක තමයි මේ කෘතවේදී බව කියන එක. කලගුණ සැලකීම කියන එක අපි ඇත්තටම කොහොමද උගන්වන්නේ? මේක හරි වැදගත් ප්‍රශ්නයක්. අපි තව මම හිතන්නේ වෙනම දවසක් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. මොකද දැන් බුදුජන් වහන්සේත් මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේ මම නිවැරදි කරයි. ඔව්. ඔව්. මේක කරන අර අනුකම්පාව කියන එක ඔන්න ඔතන තමයි ගැඹුරට බහින්න තැන. ඒක තමයි. එහෙම හඳුනේ. මොකද දැන් අර දැන් කතානක බුදුහාම සඳහන් කරනවා මේ දුර්ලභ කාරණා තුනක් ගැන. එතනදී එකක් බුදුජන් මහන්සේගේ ලෝභ පහළ වීම, ඒ වගේම ධර්මය නිවැරදිව පැහැදිලි කරන අවස්ථාවක් තියෙනස. තුන්වෙනි කාරණේ කතඤ්ඤෝ කතවේදී පුග්ගලෝ දුර්ලභ ලෝකස්මින් කියලා සඳහන් වෙනවා. ඉතින් මේක මම හිතන්නේ හරි වැදගත් කාරණයක්. කතඤ්ඤෝ කියන්නේ කළගුණ දන්නා බව. දැන් අපේ ස්වාමීන් වහන්සේලා ලස්සනට කියාගෙන කියනකොට මට මතක් වුණා මේක දන්නවද ගොඩක් දෙනෙක් කියලා. කියන්නේ දැන් අපේ අම්මලා තාත්තලා අපි වෙනුවෙන් මොනවද කළේ? සමහරවිට මහනවනේ. මොනවද ඒගොල්ලෝ අපිට කරලා තින්නේ කියලා. ඒක නොදන්න බවම ප්‍රශ්නයක්. ඒක කතඤ්ඤෝ කියන්නේ ඒකයි දැන ගැනීම. ඉතින් අතරම දන්නේ නැත්නම් සලකන්නේ නැහැ නේ. දැන් මම වෙනුවෙන් මොනවද කරලා තින්නේ කියලා මම දන්නේ නැත්නම් මම මොනවද කරන්නේ? ඉතින් ඒක කියලා දෙන්න ඕනේ අපිට. මේක ඉනිසයි මේ වගේ වැඩසටහන දෙන වටිනාකම අපේ ස්වාමීන් වහන්සේ ඉතාලම හොඳින් ඉස්සරහට පැහැදිලි කරා ඒක. මොකද කතඤ්ඤෝ කතවේදී කියන එක හරි වැදගත්. මම මේ කල්පනා කරා මේ වචන දෙකේ මොකද? කතඤ්ඤෝ කියන්නේ දැන ගැනීම. එහෙනම් කළගුණ දන්න බව සහ ඒක සැලකීම කියන කාරණා දෙකම ඉතාම දුර්ලභයි. එහෙමනම් කළගුණ දැනගන්න ඕනේ අපි. දන්න ප්‍රශ්නේ අපි යාට උදව් කරන්න ඕනේ. ඉතින් එහෙනම් අන්න ඒ කාරණේ අපි පවුලෙන් අපි දායාද කරන්න ඕනේ. ඉතාම වටිනා දායාදයක් මේ කළගුණ සැලකීම කියන එක. අපි ඉස්සරහට කතා කරමු තවදුරටත් මොකක්ද ඇත්තටම මේ කළගුණ දැනගැනීම සහ සැලකීම කියන්නේ කියන එක. හොඳයි අපි කෙටි විරාමයක් අරගෙන අලිත් හමුවෙමු. හොඳයි විරාමෙන් පසු යලෙත් සෙනෙහස අපේ හාමුදුරුනේ අර විරාමයට පෙර බොහොම අපූර්ව වචනයක් කියුණා කළගුණ සැලකීම. දැන් අපි අපේ වැඩසටහන ආරම්භය ගත්තහමත් ඒ වචනේ මං හිතන්නේ ඈඳ ගන්න පුළුවන්. අපි අර යුතුයකම් ඉෂ්ට කරනවාද එහෙම නැත්නම් අනුකම්පා කරනවාද කියන වචනේත් එක්ක අපිට ඈඳ ගන්න පුළුවන් යුතුයකම කියන වචනේ බැහැර කරගෙන. දැන් ඇත්තටම දරුවෝ අහනවා මේ සමහර දරුවෝ මම දැකලා තියෙනවා මගේ ඇස්වලට පෙනිලා තියෙන අවස්ථා මගේ අත්දැකීමෙන් දැකලා තියෙන අවස්ථා මොනවද අම්මා තාත්තා අපිට කලේ කියලා. ඔව් අර මේ කතා කරගෙන ආපු මාතෘකාවේ මට මේ වෙලාව මතක් වෙනවා මේ මංගල කාරණාව. බහූ සච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතෝ. බහූ සච්චේ කිව්ව ඇසු පිරු තැන්. ඒක සුරංග මහත්තයා ලස්සනට කිව්වා. ඒ කියන්නේ දරුවට ඇසු පිරු තැන් තියෙන්න ඕනි. දැන් දරුවෙක් අහනවා ඔයාලා මොනවද අපිට කරේ? දැන් මම අර කිව්ව මාතෘකාව මුලට ගියොත් අම්මගේ ගර්භාෂය ඇතුලේ ශෛල 40000කින් හෘද වස්තුව හටගත්තා නම්
අමකවත පුතේ ගලෝපන් ඔය හට් මේ හදවත දීපන් මට කිව්ව මොකද කරන්නේ ඔය ඇටකටු ටික මගේ කිව්වොත් ඔය ඇඟේ දුවන්නේ මගේ රුධිරේ මගේ කිරි ටික කිව්වොත් දැන් මේ දරුවා මොකද්ද දෙන්නේ මොකද්ද මට කියන්න බලවන්නේ ඒ දරුවා එතනට ආවේ දරුවගේ වැරද්දකින් නෙවෙයි මොකද දරුවා 6 4 නොදත් කියලා අපි මේ මාත්‍රිකාව ඇතුලේ මේ සෙනෙහසෙම කතා වුණානේ එතකොට දරුවට බහුවසච්චය අවශ්‍යයි ඒකයි මේ මේ කරුණාව දයාව මෛත්‍රිය මෙත් කරුණා මුදිතා උපේක්ඛා ඉදිරියට යන්න නම් දරුවට බහුවසච්චය අවශ්‍යයි මෙන්න මේ බහුවසච්චේ මත තමයි අර සිංහලවාද සූත්‍රයේ අපි කතා කරේ දෙමව්පිය යුතුකම් මේ මේ අනුකම්පා පහක් කරනවානේ ඒකේ එකක් තමයි සික්කහපෙන්ති ශිල්ප උගන්නන එක එතකොට ශිල්ප උගන්නන්න ඕනි කොහොමද බහුවසච්චෙත් එක්ක කොහොමද උගන්නන්නේ විනයෝච සුසික්කිතෝ මේ දරුවා විනයානුකූල වෙන්න ඕනි විනයක් නැති වෛද්‍යවරයෙක් වැඩන්නේ විනයක් නැති භික්ෂුවක් වැඩක් නැහැ විනයක් නැති විදුහල්පතිවරයෙක් වැඩන්නේ විනයක් නැති කවුරුත්ම වැඩන්නේ එහෙනම් කවුද මෙතන වැදගත් වෙන්නේ විනය ඇතුව යන අය එතකොට අපිට දරුවාගේ මනස වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට ගියොත් පුතේ ලොකු ගමනක් යන්න පුළුවන් ඔයා මේ විදිහට ගියොත් ඔයා පරාභව වසලෙක් වෙනවා ඒක නිසා ඔබේ උගත්කම වත්පෝසත් කමින්වත් ඔබ බ්‍රාහ්මණේක්වත් මොකද අපිට මේ දිගින් දිගටම අහන්න ලැබෙන ප්‍රවෘත්ති බලන්න දෙමව්පියෝ මහපාරේ දාලා අර ඊයේ පෙරදත් ප්‍රවෘත්තියක් ගියා තාත්තා මරලා ඇයි මෙහෙම දරුවන්ගේ මනස වෙනස් වෙන්නේ ඒක නිසා මම ඉල්ලීමක් කරනවා එකක් තමයි අපේ දේශපාලඥෝ අනිවාර්යෙන්ම මේක වෙනස් කරන්න වැඩසටහනක් හදන්න පන්සලෙන් මේක එකක් හදන්න පල්ලියෙන් හදන්න කෝවිලෙන් හදන්න වැඩිහිටිය අපි ඔක්කොම එකතු වුණොත් මේක වෙනස් කරන්න බැරි කමක් නැහැ එකා වගේ ලස්සනට ಜಾති ආගම් කුල ගොත් ભેදකින් නොත බලන්න නැතුව හැම අම්මටම අම්මේ කියලා කතා කරන්න පුළුවන් නම් තාත්තේ කියලා කතා කරන්න පුළුවන් නම් වසන්තිනෝනා මං හිතන්නේ ඒක තමයි බුදුදහම ඌන පූර්ණයක එකතු කරපු සුරංග මහත්මයා මොකද දන්නවද මං හිතනයි මේ අපේ ස්වාමින් වහන්සේගෙන් මේ කතාව මේ සාකච්ඡාව අවසන් කරන්න තිබුණා නම් මට හුඟක් වටිනවා නමුත් මං ඔබටත් අවස්ථාවක් දෙනවා සුරංග දැන් අපි දෙමව්පියෝ දූ දරුවෝ සබඳියාව ගැන කතා කළා හැබැයි දැන් අර මොකක්ද දරුවෝ බලාපොරොත්තු වෙන්නේ දෙමව්පියන්ගෙන් කියන තැනදී දෙමව්පියන්ගෙන් දරුවෝ බලාපොරොත්තු වෙනවා අම්මා තාත්තා මට ඉඩකඩම් දුන්නේ අර තියෙන කුඹුරු වතු පිටි ටික දුන්නේ නැහැ. දරුවන් අතර බෙදාගෙන තියෙනකොට ඒක මට වැඩිපුර කොටසක් හම්බ වුණේ නැහැ. අනිත් කෙනාට තමයි වැඩිපුර හම්බ වුණේ. එතකොට මට මොනවද කරලා තියෙන්නේ කියලා අහනවා. ඔව්. ඉතින් ඇත්තටම ඒ කාරණේ තමයි අපි හරියට තේරුම් ගන්න ඕනේ කියලා කිව්වේ මේ කෘතගුණ සැලකීම කියන එක නැත්තම් කෘතඥතාවය කියන එක අපේ සමාජයේ කතාබහට ලක් වෙන අඩුයි කියලා මම කිව්වේ මේකෙන් අදහස් කරන්නේ මේ ප්‍රතිඋපකාර කිරීම හෝ ණයට ගත්ත දෙයක් අහපව දෙනවා වගේ එකක් නෙමෙයි. දැන් මෙතන කරුණ දෙයක් තියෙනවා එකක් ණයට ගත්ත දෙයක් අපි ණයක් ගත්තොත් ඒක අහපව දෙන්න ඕනේ. අපිට උදව්වක් කරොත් අපි උදව් කරන්න ඕනේ. කෘතගුණ සැලකීම කියලා කියන්නේ ඇත්තටම මහා කාරණයක්. ඒ කියන්නේ ලොකු දෙයක් අර පුංචි දෙයක් නෙමෙයි. එහෙනම් අම්මල් තාත්තලා කරපු කැපකිරීම ඔය කියන භෞතික දේවල් පරිත්‍යාග කිරීම වලට අමතරව ඒ සමස්තය ගත්තොත් ඒක ඉතා විශාල එකක්. එතකොට ඒක අපිට මෙනෙහි කරලා බැලුවොත් අපිට වෙනම දවසක් කතා කරන්න තරම් තියෙනවා. බුදුහාමුදුරුම දේශනා කරනවා මවගේ පියාගේ ಗುಣ කතා කරොත් ඒ කතා කරලා ඉවර කරන්න බැරි තරම් කියලා. ඒ වගේ මහා ಗುಣ සමුදායක් කෙරෙහි කෘතඥ වීම නැත්නම් ඒ දක්වන මේ අපි කියනවා මේ ඒ කලගුණ සැලකීම ඒ නම්‍යතාවේ නම්‍යශීලී බව තමයි ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ දේ අපි දරුවන් තුළ ඇති කර ගන්න ඕනේ. එහෙම නැතුව භෞතික දේවල් අරයට කොච්චර ගියාද මෙයාට ගියාද කියන කාරණේ නෙමෙයි. මම හිතන්නේ අපි ස්වාමීන් වහන්සේ සඳහන් කරා වගේ මේ කාරණේ අපි හරියට තේරුම් ගත්තොත් අපේ සමාජෙ මීට වඩා ලස්සන වෙනවා. විශේෂයෙන්ම අපේ පවුලේ අපි මම ආරම්භෙදිත් කිව්වා වගේ තාමත්ම සතුටින් ගත කරන්න පුළුවන් සම්බන්ධතාවයක් තමයි දෙමාපිය දුදරු සම්බන්ධතාවය කියන්නේ. ඒක ඉතාම සතුටේ උල්පතක් සතුට තව තවත් වැඩි වෙන තනක්. ඒ සඳහා අපි අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාව තේරුම් අරගෙන ඔවුන්ගේ ඒ ඔවුන්ට කෘතගුණ දැලකීමෙන් අපිට මේ තත්ත්වය දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා කලගුණ සැලකීම ගැන අද මේ වෙසක් පුර පසළොස්ස පොහොය දවසේ අලුතින් හිතන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම තමයි අපි තවත් දවසකදී කලගුණ සැලකීම ගැන කතා කරමුනේ අපේ ස්වාමින් වහන්සේට මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම සුරංගටත් ආරාධනා කරනවා. අපිට තව හුඟක් සමාජයේ දැනුවත් කරන කාරණා මේ සෙනෙහස වැඩසටහනින් ඉදිරියේදී කතා කරන්නට හැකියාව තිබෙනවා. අද දවසේදී අපේ මේ වැඩසටහනට සම්බන්ධ වුණු පූජ්‍ය දේතලාවේ පියදාසි ස්වාමින් වහන්සේට මම පාද නමස්කාර පූර්වක
බොහොම පිං කියලා කියනවා මොකද හේතුව ඔබ වහන්සේගේ වටිනා කාලය අපේ මේ මැදිරියට මිඩංගු කළේ අපතේ නොයන කාලයක් බැවින්. ඉතින් මම හිතනවා කාලෝ අයන්තේ මේ සියල්ලටම සුදුසුම කාලය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි යහපත් සමාජයක් ගොඩනගන්නට අපේ ස්වාමින් වහන්සේ දායකත්වය ලබා දුන්නා ඒට බොහෝ පිං. ඒ වගේම අපේ සුරංග සමරකෝන් මහතා සිත්විල මනෝ උපදේශන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂකතුමා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය සුරංග අමරකෝන් මහතාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත අද දවසේ අපේ වැඩසටහනට කාලය මිඩම් කළාට ඒ වගේම තවදුරටත් අපේ සෙනෙහස වැඩසටහනට සම්බන්ධ වන්නට කියලා ආරාධනා කරනවා. ඉතින් එහෙමනම් අද දවසේ සෙනෙහස වැඩසටහනින් අපි සමුගෙන යනවා සෙනෙහසින් මේ පුන් පොහෝ දිනේ. තවත් දවසකදී අපි යලිත් හමුවෙමු.